තෙරුවන් සරණයි යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා ඇම්ප්ලිෆයර් ගැන අදත් මම කියලා දෙන්න යන ටිකක් හොඳ ඇම්ප්ලිෆයර් එකක් ගැන හොඳ උසස් શબ્දයක් තියෙන පැහැදිලි හඬක් තියෙන ඇම්ප්ලිෆයර් එකක් ගැන කියලා දෙන්න යන්නේ හොඳයි අපි ආ වීඩියෝ එකට අපි බලමු මොනවද අපිට අවශ්‍ය කියලා ඇම්ප්ලිෆයර් එක හදන්න ඉස්සල්ලාම යාළුවනේ මම මේකට පාවිච්චි කරන්නේ C5198 කියන ට්‍රාන්සිස්ටර් එක C5198 නැත්තම් ඔයාලට ගන්න පුළුවන් D718 කියන ට්‍රාන්සිස්ටර් එකත් පාවිච්චි කරන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටර් එක ඕන වෙනවා ඊට පස්සේ මම එක පැත්තකින් තියන්නම් ඊට පස්සේ 1K රෙජිස්ටර් එකක් ඕන වෙනවා 1K කියලා කියන්නේ ගුරු පාටයි කළු පාටයි රතු පාටයි තියෙන රෙජිස්ටර් එකක් මේක වොට් එකකට වඩා වැඩි වෙනවා දැන් මම මේ මෙතන අරන් තියෙන්නේ වොට් එකක් නැති වොට් බාගි රෙජිස්ටර් එකක් මේකට වඩා ටිකක් ලොකු රෙජිස්ටර් එකක් ඕනේ වොට් එකක වගේ මන් නැති නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ ඔයාලා හදන්න ගන්නකොට වොට් එකක රෙජිස්ටර් එකක් ගන්න ඊට පස්සේ යාළුවනේ තව ඕන වෙනවා සිග්නල් එකක් දෙන්න අපි 1000 UF වෝල්ට් 25 වගේ කැපැසිටර් එකක් දැන් මම මෙතන මේ 16 වෝල්ට් කැපැසිටර් එකක් පාවිච්චි කරන්නේ ඔයාලා වෝල්ට් 25ක වගේ කැපැසිටර් එකක් ගන්න 1000 UF එකක් ඊට පස්සේ යාළුවනේ අපිට තව ඕන වෙනවා වොලියම් කන්ට්‍රෝල් එකක් වොලියම් කන්ට්‍රෝල් එකක් ඕන වෙනවා දැන් මම මෙතන පාවිච්චි කරන්නේ 20K වොලියම් කන්ට්‍රෝල් එකක් දැන් ඕගොල්ලෝ 20K එකෙන් මොකද මේ සද්දේ අඩු වැඩි කරනකොට එක තැන වැඩි වෙනවා 50K නැත්තම් 100K වගේ ගන්න මල් ළඟ නැති නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ ඊට පස්සේ වෙනදා වගේම අපිට ඕන වෙනවා සිග්නල් එකක් දෙන්න ජැක් එකක් මේ තියෙන්නේ මම වෙනදා ඔයාලා කලින් වීඩියෝ වල බලලා ඇති මේක ගැන මම අද මේ වැඩි කතා කරන්නේ මේ වගේ ජැක් එකක් ඕන වෙනවා ඒ වගේම ට්‍රාන්සිස්ටර් රත් වෙන හින්දා ඒක හයි කරන්න ඇල්මිනියම් පතුරු කෑල්ලක් ඕන වෙනවා මේ තියෙන්නේ ඇල්මිනියම් පතුරු කෑල්ල ඊට පස්සේ අපිට වෙනදා වගේම බෆල් එකක් ඕන වෙනවා මම දැන් ඔන්න බෆල් එකක් අරන් තියෙනවා ඔය බඩු ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඇම්ප්ලිෆයර් එක හදන්න ඒ වගේම වෙනදා වගේම මේ 12 වෝල්ට් සප්ලයි එකක් ඕන වෙනවා මේ තියෙන මගේ සප්ලයි එක ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ හොඳයි යාළුවනේ අපි එහෙනම් වීඩියෝ එකට යමු ඉස්සෙල්ලාම මම මේ ඇල්මිනියම් කෑල්ල ගන්නවා හීට් සිංක් එක ඒක අරගෙන මේ ට්‍රාන්සිස්ටර් එක මේකේ හයි කර ගන්නවා ඔනෝම ට්‍රාන්සිස්ටරේ මේකේ හයි කරගත්තා ඊට පස්සේ මම ගන්නවා 1K රෙජිස්ටර් එක මම ඔයාලට කිව්වා වොට් එකක වගේ එකක් ගන්න කියලා ඒකේ වර්ණ තියෙන්නේ ගුරු පාටයි කළු පාටයි රතු පාටයි ඒක මම ඉස්සල්ලාම පාහනවා එක පැත්තක් මේකේ දනරින්න ભેදයක් නැහැ එක පැත්තක් පාහනවා මේකේ ට්‍රාන්සිස්ටරේ මැද පින් එකට ඔන්න මම ට්‍රාන්සිස්ටරේ මැද පින් එකට පහ ගත්තා එක පැත්තක් මම ට්‍රාන්සිස්ටරේ මැද පින් එකට පහනවා ඒක ඊට පස්සේ අනිත් පැත්ත ට්‍රාන්සිස්ටරේ පළවෙනි පින් එකට පහනවා ඔන්න ඔයාලට පේනවා ඇති දැන් ට්‍රාන්සිස්ටරේ පළවෙනි පින් එකට එක පැත්තක් ඊට පස්සේ දෙවෙනි පින් එකට අනිත් පැත්ත පැහැව්වා ඊට පස්සේ මම ගන්නවා කන්ඩෙන්සර් එක කන්ඩෙන්සර් එකේ දණ්ඩරින ભેදයක් තියෙනවා මේකේ මේ සුදු පාට පටියක් ගහලා මේ රින මාක් එක තියෙන පැත්ත රින අනිත් පැත්ත ධන මම මේකේ ධන පැත්ත මේ පළවෙනි පින් එකනම පාහනවා අපි ඊයන් ටිකක් ගාගෙන ඉමු මේකට ඔන්න මම ඒකේ ධන පැත්ත පළවෙනි පින් එකට පාහ ගත්තා ඔන්න මම පළවෙනි පින් එකට පැහැව්වා ඔන්න දැන් ওই විදිහට තමයි තියෙන්නේ ඊට පස්සේ මම ගන්නවා වොලියම් කන්ට්‍රෝල් එක වොලියම් කන්ට්‍රෝල් එකේ මේ විදිහට ගත්තාම දැන් ඔයාලගේ එකත් පින් තුන තමයි තියෙන්නේ පින් තුනේ මේ අයිනේ පින් එක මම මෙන්න මේකේ
කන්ඩෙන්සර් එකේ රින පැත්තට පාහනවා. ඔන්න ඔය විදිහට. ඔන්න දැන් අපි මේක හදලා ඉවරයි. අපි දැන් මේකට වයර් ටික පාහගෙන ඉමු. ඉස්සලාම් මම මේකේ ඉන්පුට් ලයින් එක, ඒ කියන්නේ අපි සිග්නල් එකක් දෙන එක, අපි මේකේ වයර් දෙකයි තියෙන්නේ. මම මේ ගැන අද ගොඩාක් කියලා දෙන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ මේක දන්නවා. එකක් ග්‍රවුන්ඩ් එක, අනික එල් එක විදිහට ගමු. එහෙම නැත්නම් මේක රින මේක දාන විදිහට ගමු. ඒකේ අපි එල් එක එහෙම නැත්නම් දාන එක මේ වොලියම් කන්ට්‍රෝල් එකේ මැද පින් එකට පාහන. ඔන්න මැද පින් එකට මම පෑහුවා. ඊට පස්සේ ඒකේ තව එක තුන්වෙනි පින් එකට පාහනවා මේකේ රින පැත්ත. ඒ කියන්නේ මේකේ වයර් දෙකයි තියෙන එකක් දැන් අපි මැද්දට පෑහුවා. ඊට පස්සේ ඒකේ රින පැත්ත මේ ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකට පාහනවා. ඔන්න ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකට මම පෑහුවා. දැන් එතකොට අපි මේ ජැක් එක පාහලා ඉවරයි. ඊට පස්සේ එකක් පැත්තකින් තියමු. ඊට පස්සේ අපි සප්ලයි කෝඩ් එක පාහමු. සප්ලයි කෝඩ් එකේ ධන රින, ඒ කියන්නේ වෝල්ට් 12 දෙන එකේ ධන රින, මේකේ ධන වයර් එක මම පැත්තකින් තියනවා. මේ ගැටයක් ගහලා තියෙන්නේ මම. ඒක ධන පැත්ත. ඊට පස්සේ රින පැත්ත අපි මේ ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකටම පාහනවා. අපි අර සිග්නල් එක දෙන එක පෑහුවෙත් රින පැත්තේකට. මේකේ කරන්ට් සප්ලයි එකේ දෙන රින පැත්තත් අපි ඒකට තමයි පාහන්නේ. ඔන්න මම ඒක පෑහුවා. ඊට පස්සේ මම බෆල් එක, එහෙම නැත්නම් ස්පීකර් වයර් එක බාහන්න යන්නේ. ස්පීකර් වයර් එකේ රින පැත්ත මම මේ ට්‍රාන්සිස්ටරේ මැද්ද පින් එකට පාහනවා. ඒ කියන්නේ අපි රෙජිස්ටරේයි රෙජිස්ටරේ පෑහුවේ මැද්ද පින් එක, ට්‍රාන්සිස්ටරේ දෙවෙනි පින් එක. ඒකට මම මේක පාහ ගන්නවා. ඔන්න මම ඒක පාහලා ඉවරයි. ඊට පස්සේ මේ ට්‍රාන්සිස් මේ ස්පීකර් එකේ ධන පැත්ත, ස්පීකරේ ධන පැත්තයි වෝල්ට් 12 දෙන එකයි දෙකම එකයි ඒක එකතු කරලා මේ විදිහට ජොයින් කරගන්නවා. ඒ කියන්නේ අපි වෝල්ට් 12 දෙන්නෙත් ස්පීකර් ලයින් එකටමයි. ස්පීකර් ලයින් එකේ ධන පැත්තට අපි වෝල්ට් 12 දෙනවා. හොඳයි යාළුවනේ, ඔන්න අපි හයි කරලා ඉවරයි. අපි බලමු මේක වැඩ කරනවද කියලා සිග්නල් එකක් දීලා. හොඳයි යාළුවනේ, අපි එහෙනම් මේක බලමු මේක වැඩ කරනවද කියලා. මම ඔන්න සප්ලයි දෙනවා. ඔන්න මම සප්ලයි දුන්නා. අපි බලමු ෆෝන් එකකින් සිග්නල් එකක් දීලා මේක වැඩ කරනවද කියලා. ඔන්න මම ෆෝන් එකට සම්බන්ධ කරනවා. සරලවම කිව්වොත් එහෙම ඒකේ අදහස තමයි 7-3ව තිරේ ආලෝකයේ පාන ඕගොල්ලන්ට සද්දේ අඩු වැඩි කරගන්න. ඔයගොල්ලෝ දකින්නත් දැන් මේක LG board එක. පුළුවන් මේක මං අර board එකේ ABS කියලා. ඔය විදියට සද්දේ අඩු වැඩි කරගන්න පුළුවන්. මේකේ මම 20K volume එකක් දාලා තියෙන්නේ. ඉරේ කළු වෙලා යනවා. ඒ නිසා මේ මේක එක තැන තමයි වැඩි වෙන්නේ. මේක ඒකින්ද ඔයාලට මං ඒකයි කිව්වේ 150 වගේ එකක් පාවිච්චි කරන්න. හොඳයි යාළුවනේ. ඕක තමයි මට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන උනේ. මීට වඩා තව හොඳ ඇම්ප්ලිෆයර් එකකින් අපි හම්බ වෙමු. මීටත් වඩා හොඳ එකක් අපි ගාවට ඉදිරිපත් කරනවා. ඔයගොල්ලෝ මේක හදලා බලන්න. මේකේ මේ 1K රෙජිස්ටරේ වොට් එකක වගේ එකක් ගන්න, වෝල්ට් 12 හොඳ පිරිසුදු DC සැපීමක් දෙන්න. බොහොම පැහැදිලි මේ ඇම්ප්ලිෆයර් එක. ලොකු බබල් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය පොඩි බබල් එකක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට ගොඩක් හොඳ සද්දයක් ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, අදට එහෙනම් මම සමු ගන්නවා. තව වීඩියෝ එකකදී හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.